හිතවත් මිත්‍රෝ ඔබ දන්නවා අපේ රටේ කතාවක් තියෙනවා සාමාන්‍යයෙන් බල්ලගේ වැඩේ බූරුවා කරනවා කියලා. ඒ වගේ මේ මොහොත වෙන විට භික්ෂුන් වහන්සේලා වෙත පැවරලා තියෙන කාර්යභාරය වෙනුවට ඊට හාත්පසින්ම වෙනස් වැඩ කරන භික්ෂු පරපුරක් අපේ රටේ බිහි වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් බොහෝ වෙලාවට අපේ අම්මලා තාත්තලා දාන ටික අරන් ගිහිල්ලා සිවුරු පූජා කරලා පන්සලේ හාමුදුරු හැම අතකින්ම බලාගන්නේ පන්සලේ හාමුදුරු අපිට වඩා වෙනස් තිස. එහෙම නැත්නම් ගිහි සැප සම්පත් කෙරෙහි කලකිරිලා ආධ්‍යාත්මික සුවයක් වෙන පිරිසක් වීම නිසා. හැබැයි අද තත්ත්වය මීට වඩා ගොඩක් වෙනස්. මේ වෙනකොට භික්ෂූන් වහන්සේලා අදහන්නේ බුදුරජාණන් වහන්සේ නෙමෙයි. එවකට ඉන්න කාලකන්ණි දේශපාලු. මේ භික්ෂූන් වහන්සේලාගේ ප්‍රධාන කාර්යභාරය වෙලා තියෙන්නේ පවතින දේශපාලඥයන්ගේ ඇට පොලිස් කරන්නේ. මහා අවාසනාවන්ත තත්ත්වයක්. මොකද තාමත් අපේ රටේ ගම්වල භික්ෂුවකට විශාල නායකත්වයක් තිබෙනවා. පන්සල කියන දේ අහන්න අපේ රටේ මිනිස්සු තාම කැමති. මේ නිසා මේ විදිහට භික්ෂුන් වහන්සේලා කඩේ යන එක මේ රටටත් ඒ වගේම ජාතියටත් විශාල ප්‍රශ්නයක්. ඒ වගේම තමයි අද වෙනකොට බොහෝ පන්සල් එක්ක බයිස්කෝප් මඩු එක්ක ගැරේජ් එහෙමත් නැත්නම් බෝඩින් හවුස් බවට පත්වෙලා. මීටත් වඩා කේද වාචකයේ තමයි අද වෙනකොට බොහෝ පන්සල්වල ඉන්න පොඩි සාමනීර හාමුදුරුවරු ලොකු හාමුදුරුවන්ගේ ගොදුරු බවට පත්වෙමින් තිබීම. ඊයේ දිනේදීත් අපි එලි කරා විශේෂයෙන්ම ලොකු හාමුදුරුවෝ කොහොමද පොඩි හාමුදුරුවරු ව්‍යසනයට පත් කරන්නේ නැත්නම් ලිංගික වශයෙන් තමන්ගේ ප්‍රයෝජනයට ගන්න කියන කාරණය. ඒ විතරක් නෙමෙයි සමහර පන්සල්වල හාමුදුරුවන්ගෙන් පන්සල අවට ඉන්න ගෑනුන්ට නෙමෙයි හතර සීමාවෙන් එහාට ඉන්න ගෑනුන්ටත් පරිස්සලන් වෙලා ඉන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. අපේ රටේ තියෙන නර්ස්ලගේ සංවිධානය එවන් නැත්තම් මේ නර්ස්ලගේ යුනියන් එකේ ප්‍රධානිය තමයි මුත්තෙට්ටුවේ. මුත්තෙට්ටුවේ හැමදාම කරේ එක එක දේශපාලුවන්ට කඩේ යන්නේ. අද මේ නිශ්චිත මොහොත කිසිම හිලිගිටක් නැතුව ගෝටගේ ජොක්කු අකුල්ලන තත්ත්වයට මේ මුත්තෙට්ටුවේ හාමුදුරුවෝ බැහැලා ඉන්නවා. විශේෂයෙන්ම අද වෙනකොට රටේ ආර්ථික ප්‍රශ්න ගැන කතා කරන්නේ අදාළ ඇමතිවරයා නෙමෙයි මුත්තෙට්ටුවේ. මේක කොච්චර හිලිගිටක් ලැජ්ජ නැති මිනිහෙක්ද කියනවනම් ආණ්ඩුවට සල්ලි නැහැ කියලා පන්සලේ පින්පෙට්ටිය ගිහින් දෙන්න කියන තරමට ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අර මැඩ පෙරදිගු දුක් විඳින අහිංසක මිනිසුන්ගේ සල්ලි ටික ලංකාවේ පැවැත්ම උදෙසා එවන්න කියලා ඔහු කියන තරම් හිරිගිතක් ඇති ලැජ්ජාවක් නැති මිනිහෙක් වෙලා තියෙනවා. මිත්‍රවරුනි සාමාන්‍යයෙන් හාමුදුරුවන්ගේ කාර්යභාරය වෙන්නේ නැහැ යුනියන් කරන එක. හැබැයි මේ හාමුදුරුවෝ මේ යුනියන් කරන්නේ වෙන වෙන හේතුවට කියලා බොහෝ දෙනෙක් ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම කාන්තාවන් සමග මේ හාමුදුරන්ට තියෙන්නේ විශාල සම්බන්ධයක්. ඒක කොතරම් දරුණු සම්බන්ධකයක්ද කියනවනම් දැඩි රාගික සම්බන්ධයක්. මිත්‍රෝනි පහුගිය දවසක මේ මුත්තෙට්ටුවේගේ කාමරය සුද්ධ කරන්න වුණා ඒ හාමුදුරන්ගේ ගෝලයෙකුට. මේ ගෝලයා ඉතින් මේ පන්සල මෙහෙම සුද්ධ කරගෙන යනකොට ඔහුට හම්බුණ අමුතුම දෙයක්. ඒ තමයි ගෑනු මදිර ජංගයකුයි තනපට දෙකකුයි. ඉතින් මේ දෙක කොහොමද ආවේ කියලා හොයලා කල්පනා කරකට යනකොට පොඩි හාමුදුරන්ට මතක් වුණා දෙයියෝ සාකියේ නැස්නෝන කෙනෙක් ආව නේද හාමුදුරුව හම්බෙල මොකද්ද සාකච්ඡාවක් කරන්න කෙනෙක්. බලන් ගියාම සාකච්ඡාව කොච්චර දුරදිග ගියාද කියනවනම් අර නර්ස්ගේ තනපට දෙකත් ගලවලා ජංගියත් ගලවලා තමයි සාකච්ඡාව අවසන් වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ පාදඩ හාමුදුරුවෝ ඉන්න තාක් කලක් මේ රට කොහොම ගොඩදා ගන්නවද කියන එක වෙනත් ප්‍රශ්නයක්. අනිත් කාරණේ තමයි මේ වෙනකොට මිනිසුන් විශේෂයෙන්ම තමන්ට උපදෙස් දෙන එක කවුද ඔහුගේ ප්‍රතිපත්තිය මොකද්ද කාටද කඩේ යන්නේ කියලා හිතලා කල්පනා කිරීම අත්‍යවශ්‍ය වෙලා තිබෙනවා. දවසින් දවස බල්ලයට යන මේ රට මේකෙන් ගලව ගන්න පුළුවන් එකම ක්‍රමය ඔබත් මමත් කල්පනාවකාරීව සිටීම පමණයි. දෙමිට්‍රෝනි අරගලන්තර ජයග්‍රහණයක් ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සමට ජය.